සෑම දිනාටම සුබ සන්ධ්‍යාවක් වත්මන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන පුරා පැය මාර්ගගත දේශන මාලාවේ මයි මාස දෙවැනි දේශනය සඳහා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන ඔබ සෑම දෙනා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාදරයෙන් පිළිගනු ලබනවා අම්බලම ඇත්තටම අතීතයේදී ප්‍රවාහන පහසුකම් අවම මට්ටමක පැවති කාලේ පුරාතන සමාජයේ ගිමන් නිවා ගැනීම රාත්‍රී නවාතැන් ගැනීම ආදී ක්‍රියාකාරකම් ඉටු කිරීම සඳහා ඉදිකල ගොඩනැගිල්ල අපි පොදුවේ අම්බලම කියලා හඳුන්වනවා අදටත් ශේෂවලා පවතින මේ අම්බලම් වලින් අම්බලම් නැමැති සුවිශේෂී වාස්තු විද්‍යාත්මක නිර්මාණය තුළින් අපි අතීතයේ ගොඩනගන්නේ කෙසේද කියලා සාකච්ඡා කිරීම සඳහා මහනුවර ප්‍රාදේශීය පුරා විද්‍යා කාර්යාලය සේවය කරන අනුමා සූර්යකුමාර මහත්මියට ආරාධනා කරනවා. ඇත්තටම ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා විශේෂවේදී ගෞරව උපාධියක් හදාරලා තියෙන අතර GIS පාඨමාලාවක් ඒ වගේම පුරා විද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව මෙන්ම විශේෂයෙන්ම ප්‍රංශ භාෂාව පිළිබඳ විශේෂ සහතික පත්‍ර පාඨමාලාවක් හදාරලා තියෙනවා. ඇයගේ මම ඇත්තටම දැනගෙන හිටියේ ඇය කාසි වලට ප්‍රවීණයි කියලා. නමුත් මම දැනගත්තේ ඇය ඇත්තටම කාසි වලට විතරක් නෙමෙයි අපේ අම්බලම් පිළිබඳවත් විශේෂ විශේෂ වේදිනියක් කියලා දැනගත්තේ මම මේ දේශනේදී. අනෝමි ඔබට මම ආරාධනා කරනවා සියලුම දෙනා සම්බන්ධ වෙලා ඉන්න අම්බට ඔබේ දේශනේ ඉදිරිපත් කරන්න. ස්තුතියි ડોક્ટર දවි බණ්ඩාර සෝම් තාක්ෂණ ඔස්සේ සම්බන්ධ වෙලා සිටින පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා අග්‍රමරතුංග මහත්මයා සහ මගේ විද්වත් ශ්‍රාවකයන්ගෙන් අවසරයි. මේ අවස්ථාවේ උල්පැන්ගේ මහත් එක්ක එකතු වෙලා ඉන්න මගේ සහෝදර පුරා විද්‍යා නිලධාරීන්ගෙන් අවසරයි. මගේ මාතෘකාව යන්නේ උඩරට අම්බලම් මගින් පිළිඹු වන පැරණි සමාජය සහ පැරණි මාර්ග පද්ධතිය පිළිබඳවයි. ඉතින් අපේ මේ මාතෘකාව ඔස්සේ කතා කරමු. මොකද මේ උඩරට අම්බලම් සම්බන්ධයෙන් තියෙන තොරතුරු මොනවද කියලා අපි කතා කරලා බලමු. අම්බලන් සම්බන්ධව අධ්‍යයන කරන අවස්ථාවලදී අපි ඉස්සෙල්ලාම මූලාශ්‍ර වලින් කතා කරමු. අම්බලන් සම්බන්ධව ඉතාමත්ම පැරණි මූලාශ්‍ර වල සඳහන් වෙනවා. විශේෂයෙන්ම බුද්ධ කාලයේ උමග්ග සිද්ධි සඳහන් වෙන 550 ජාතකයේ උමග්ග ජාතකයේ පව අම්බලන් සෑදීම ගැන සඳහන් වෙනවා. ඒ වගේම සුමංගල ශබ්දකෝෂයේ අම්බලන් කියලා හඳුන්වන්නේ මගින්ට විස්රාම ගැනීම සඳහා මාර්ගාසනයේ සකස් කළ ගෙවල් කියලා. ඊළඟට සිංහලෙන් ඉසිඹුහල විස්රාම ශාලා ගෙවන් හල මාවත් මඩු විදියට හඳුන්වලා තියෙන අතරම පාලි භාෂාවේ ශාලා ශාල යෝජ ආගන්තුක ශාලා විදියට අම්බලම කියන වාස්තු විද්‍යා නිර්මාණය හඳුන්වලා තියෙනවා. පරිණි පොතපතේ ওই විදියටයි අම්බලම හඳුන්වලා තියෙන. ඒ වගේම දඹදෙණි කෝට්ටේ රාජධානි සමීලිය වුණු සංදේශ කාව්‍ය වල මඩම මැදුර අම්බලම කියන වචන වලින් අම්බලම් හඳුන්වලා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම නුවර තියෙන හිඳකල සෙල් ලිපියේ පටසල අබල අබල කියලා වචනෙන් අම්බලම කියන වචනය අන්තර්ගත වෙන සෙල් ලිපියක් තියෙනවා. ඊට අමතරව සංස්කෘත භාෂාවේ උත්තර ශාලා මත ශාලා විදියට අම්බලම් හඳුන්වලා තියෙනවා. ඊට අමතරව බ්‍රිතාන්‍ය පාලන සමයේදී යටත් සමයේ ඉංග්‍රීසීන්ගේ වාර්තාවල වේසයිට් ෂෙල්ටර් වේසයිට් ඉන් ට්‍රැවලර්ස් රෙස්ට් හවුස් විදියට මේ අම්බලම් හඳුන්වලා තියෙනවා. අපිට පැරණි වාර්තා අධ්‍යයනය කරද්දී මේ විදියටයි අම්බලම හඳුන්වලා තියෙන්නේ කියලා හඳුනගන්න පුළුවන්. ඉතින් ගම කේන්ද්‍ර කරගත් සමාජයක පවතින සමාජ සංවිධානය සමාජ ව්‍යූහය පිළිබඳ අධ්‍යයනය කරද්දී අම්බලමට හම්බ වෙන්නේ විශාල ස්ථානයක්. අපි දැන් අත්හැරලා දාලා තිබුණත් වැඩි අවධානයක් නොමුණුණත් මේ වර්තමාන කාලයේදී අතීතයේදී අම්බලම කියන නිර්මාණය වටා ඉතා ලොකු සමාජ භූමිකාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තුළ සමාජ දේශපාලන ආර්ථික සමාජ ව්‍යූහයක් සමාජ සංවිධානයක් ගොඩනැගීම තිබුණු බව අපිට අපේ පුරා විද්‍යා සාධකවලින් සහ
වාර්තා ගත වී තියෙන සමහර සාධක වලින් සහ ජන ප්‍රවාද වලින් තොරතුරු අපමණ දක්වන්න පුළුවන්. අතීතයේදී අම්බලන් හැදීම කොයිතරම් වටිනා දෙයක්ද කියලා සඳහන් වෙනවා කරනවා නම් මහා නිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන්නේ ගෘහපති කියන්නේ අපි වගේ සාමාන්‍ය මධ්‍යම පන්තික මනෝසේ කොකුණු කරන්න ඕනේ ගසිට වන්න ඕනේ මං වාවත් විස්තම්සාල වුණා ගන්න ඕනේ ගංගා මත පාලම් තැනියෙදි මේ වගේ විශිෂ්ට කාර්යයන් කරොත් ඒ ඕහට තුන් ලෝම ජයගත හැකි බව සඳහන් වෙයි. ඊට අමතර සංයුක්ත නිකායේ දේවතාවකගේ සඳහන් වෙනවා අම්බලන් සෑදීම රෑ දිවා දෙකෙහිම පින් ලැබෙන කාර්යයක් කියලා. ඉතින් එතකොට අපේ පුරාවිද්‍යා කටයුතු විශේෂයෙන් අපේ පරිශන අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු අම්බලන් සෑදීම සංරක්ෂණය කිරීමේ කටයුතු වලින් ගොඩාක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ අම්බලන් සෑදීම සහ නඩත්තු කිරීම දෙකම මේ පින් ලැබෙන කටයුත්තක් විදිහට හඳුන්වලා තියෙන ඒ අතීත බෞද්ධ දර්ශනය. එතකොට වර්තමානයේ උනත් අපේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරි කරන්න ඉතාමත්ම මහඟු කාර්යයක්. ඒ නිසා මේ අම්බලන් සෑදීම සහ සංරක්ෂණය කිරීම වැනි කටයුතු දිගින් දිගටම පවත්වාගෙන යන එක සහ නිලධාරීන් විසින් අපි ඉතා ආදම්බර විය යුතු කාරණයක් ඒවට මැදිහත් වෙන්න අපිට දායකත්වය දායකත්වය දෙන්න හැකි වීම එක අතකින් අපි ලබන වෙලාවේදී සඳහන් කරන්න කැමතියි. ඒක සෙට්ුන් දැන් හරි ගියා. සාමාන්‍යයෙන් මම මේ මාතෘකාව කොටස් තුනකින් කතා කරන්න කැමති මේ කාල වේලාව ඇතුළත අම්බලන් ඉදිරිය සාමාන්‍ය මූලිකව හඳුන්වීමක් කරලා දෙවැනියට අම්බලන් තොලින් හෙළිවන පැරණි සමාජය සහ නෑ තුද තේන කියලා කොනේ තුද තේන කතාන නැතුව යන්නයි ඕන. මේ මාතෘකාව කොටස් තුනකින් කතා කරන්නයි අදහස් කරන්නේ. එකක් අම්බලන් පිළිබඳ සාමාන්‍ය හැඳින්වීම, දෙවනුව අම්බලන් තුළින් හිමින පැරණි සමාජ තත්ත්වය, තෙවනුව අම්බලන් තුළින් ගොඩනඟන පැරණි මාර්ග පද්ධතිය පිළිබඳ. මූලිකව මම මෙතෙන් ඉස්සෙල්ලම කතා කරන්නේ අම්බලම කියන්නේ සාමාන්‍ය හැඳින්වීම, ගම කියනකට සමාජික වන සමාජ සංවිධානයේ සමාජ ව්‍යුහය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අම්බලම හිමිවන්නේ මූලික ස්ථානය. අම්බලම යන නිර්මාණයේ වටා ගැමි සමාජයේ ආර්ථික සමාජ සංස්කෘතික ආගමික හා සංනිවේදන කාර්යයන් රාශිගත වූ බව පෙනේ. එබැවින් අතීත ගැමි සමාජයේ වැදගත් මෙහෙවරක් ඉටු කිරීමට උපයෝගී කරගත් වාස්තු විද්‍යාංගයක් ලෙස අම්බලම හඳුන්වා දිය හැකි. පාරක් අද්දර තියෙන අම්බලම බොහෝ විට නිකම්ම නිකම් වාස්තු විද්‍යා නිර්මාණයක් නෙවෙයි ඒ කාලේ. මේ කාලේ අම්බලම කියන වාස්තු විද්‍යා නිර්මාණය සමාජයෙන් බැහැර වෙලා ගිය වාස්තු විද්‍යා නිර්මාණයක් වුණාට 1800 ගණන්වලදී උඩරට ඉතාමත්ම වැදගත් වූ වාස්තු විද්‍යා නිර්මාණයක් විදිහට අම්බලම හඳුන්වන්න පුළුවන්. ඒ විශේෂයෙන්ම ඒ ඇතුලේ සිද්ධ වෙච්ච කාර්යභාරය මේ මෙච්චරයි කියලා වගු කරන්න බෑ. එක අතකින් සමාජ සමහර වෙලාවට කුඹුරක් ළඟ තිබ්බ අම්බලම ගොවීන්ට විඩාව නිවන තැනක් වුණා. සමහරුන්ට බණගයක් වුණා. සමහර වෙලාවට නඩු විසඳපු තැනක් වෙච්ච අවස්ථා තිබුණා. අකට රාත්‍රී නවාතන් ගත තැනක්. ওই විදිහට විවිධ තොරතුරු සම්නිවේදනය කරපු තැනක්. ওই විදිහට විවිධ අංශ නියෝජනය කරපු අංශ පෙන්නන වාස්තු විද්‍යා නිර්මාණයක් විදිහට අපි මේ පරිශ්‍රණ ඇතුලේ හඳුනා ගන්නවා. ඉතින් එදා ගමන් කරන වාහන නැති වූ අතීතේ පා ගමනින වන්දනාවකින් මිනිසුන්ට ගැමියන්ට වෙළඳුන්ට රජුගේ ඔත්තුකරුවන්ට
රාජකාරි සඳහාගේ නිලධාරීන් දේශ දේශාන්තරයෙන් පැමිණෙන ප්‍රභු උන්ට විමන් නිවා ගැනීමට රත්නවාතන් ගැනීමට මඟදෙව සිටි කළ විමන් හල අම්බලම ලෙසින් හඳුන්වා ඇත. අම්බලමේ විශාලත්වය සහ කලාත්මක බව මනවින් පෙන්වීමට හැකි වූයේ යමි ජනයා ඒ පිළිවන් දැක්වූ අපරිම අවංක සුදුසීලී ශ්‍රමදායකත්ව සහ මූල්‍යම දායකත්වයේ ඵලයක් ලෙසින්. ඒගොල්ලෝ මේක පොදු වාස්තු විද්‍යා නිර්මාණයක්. මේක කාගවත් පෞද්ගලික සංතකයකක් නෙවෙයි. ඒ නිසා මේ 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 නිර්මාණය සකස් කිරීම සඳහා ඒ අවතීතු මිනිසු ඒගොල්ලන්ගේ ශ්‍රමය නොමිලේ දායක කරලා තියෙනවා. රජවරු ඉතාමත්ම ඉහළින්ම අම්බලන් සෑදීම සඳහා දායකත්වය දීලා තියෙනවා. හඹකමෝ සෙල්ලිපිය ඊළඟට මහා වංශයේ පරිච්ඡේද 60 79 86 වගේ පරිච්ඡේදවල කියවලා බලනකොට රජවරු මේ විජයබහු රජතුමා පරාක්‍රම බහු රජතුමා නිශ්ශංක මල් රජතුමා ඒ වගේ රජවරු ඉතා විශාල ප්‍රමාණයේ අම්බලන් නිර්මාණය සඳහා දායක වෙලා තියෙන බව අපිට දැනගන්න පුළුවන්. එතකොට නිශ්ශංක මල් රජතුමා හැම රුහුණු මායා පිහිටි කියන තුන් රටේ අම්බලන් හැදුණු ශ්‍රී පාදෙත් වන්දනාව යන මිනිසුන්ට ගිමන් නිවා ගැනීම සඳහා ඊළඟට විජයබහු රජතුමා ශ්‍රී පාදෙට යන අන්තිම පස් ගව්වේ ගව්වෙන් ගව්වට අම්බලන් හැදුවා. එතකොට පරාක්‍රමබාහු රජතුමා විජයබහු රජතුමා අනුගමනය කරන ශ්‍රී පාදෙට යන ගමන් මාර්ගයේ අම්බලන් නඩත්තු කරා. එම සඳහන් වෙනවා මහාවංශයේ. ඇකින් අමගමෝ සෙල්ලිපිය මේවා මේ ශිලා ලිපියකම සඳහන් වෙලා තියෙන නිසා මේ සිද්ධි සත්‍ය බව අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට රජවරුන්ගේ දායකත්වයෙන් ගැමියන්ගේ දායකත්වයෙන් හදපු අම්බලන්වල සමහර අම්බලන්වල ඉතාම සූක්ෂම කැටයක් ඉතාම වටිනා ඒවා කෙසේ නිර්මාණය කරාද කියලා හිතනවත් බැරි තරම් කැටයම් වලින් අනුණු නිර්මාණ දකින්න හම්බ වෙනවා. ඉතින් ඒ කාලේ ඒ මිනිසුන්ගේ තිබිච්ච කැපවීම හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ගමන් විටාව නිවා ගැනීම යොදාගත්තේ මාර්ගශාලා කිසිදු ඵල දුර්ගයන්ගේ පිහිටි අම්බලම් විටා නියු තැනක් වගේ බදු එකතු කරපු තැන. අම්බලම් සමහර වෙලාවට බදු එකතු කරපු තැන සමහර වෙලාවට මූර කුටියක් වෙච්චි අවස්ථා තියෙනවා. ඔය බලන පැත්තේ බලන කපෝල හරියට ඊළඟට උඩුදුම්බරින් පැත්තෙන් එනකොට කෙවුල් ගම අම්බලම මූර කුටියක් විදිහට පාවිච්චි කරපු අවස්ථා ගැන සඳහන් වෙනවා. එනහට යුද උපක්‍රම විදිහට වෙල්යාය මැද පිටි අම්බලම ගොවි සමාජ විටාව නැවතිවන තැනදී අදටත් ඔය මාර්ග වූ අම්බලම එතකොට මාරස්සන අම්බලම ගොවින්ගේ විඩාව නිවන අම්බලම් විදිහට පාවිච්චි වෙන අම්බලම්. එතකොට ඒ අතීත සමාජෙත් එම කාර්යයන් මේ විදිහටම සිද්ධ වෙලා තියෙන බව අඳුන ගන්න පුළුවන්. ඒ වගේම මේ අම්බලම් උඩරට තියෙන අම්බලම් ගොඩක් පරීක්ෂා කරනකොට ඒ හැමතැනකම ජල මූලාශ්‍රිත තියෙනවා. විශේෂයෙන්ම එක පැන්තාලිය නැත්තම් ජල පිහිල්ල ජල මූලාශ්‍රයක් තියෙන තැනකම තමයි අම්බලමක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒක විශේෂම කාරණයක්. මොකද මෙතන ගොඩක් දුර බැහැර කඳුකරේ ගමන් මාර්ගය දුෂ්කරයි. ඒ ගමන දිගින් එන ගම මේ අම්බලමේ නවතිනකොට මිනිසුන්ගේ ජල අවශ්‍යතා සියල්ලම සපුරා ගැනීම සඳහා සුදුසු තැනක තමයි අම්බලම නිර්මාණය කළ තියෙන්නේ. ඉතින් ගොඩක් තැන්වල අපි මේ වෙලම්පා ගොඩ අම්බලම ගත්තත් එතන ඉතාම සුන්දර දිය කඩිත්තක් තියෙනවා. ඊළඟට දස්කර ගල්කුණ අම්බලම ළඟ එතනත් ජල පිහිල්ලක් සහ ජල තටාකයක් වගේ තියෙනවා. බොහෝ අම්බලම් වල ජල මූලාශ්‍රයක් ආශ්‍රිතවම තමයි අම්බලම නිර්මාණය කළා තියෙන්නේ. එතකොට එකී මෙකී නොකී සියලුම ජල අවශ්‍යතා මිනිසුන්ට සපුරා ගන්න පුළුවන් අම්බලමේ ඉඳලා රාත්‍රිය ගත කරලා පහුවදාට එතනින් පිටත් වෙන තාක්කල් තමගේ ජල අවශ්‍යතා සපුරා ගැනීම හැකියාව මේ විදිහට තියෙනවා. එතකොට ඊට අමතරව ධර්ම සාකච්ඡා ශ්‍රවණය කළ ස්ථානය බූතවත්තර පාතහෙරට බූතවත්ත අම්බලම ඊළඟට මාතලේ අම්බලමක් තියෙනවා දීවිල්ල අම්බලම වනගෙවල් විදිහට පාවිච්චි කරා කියලා සඳහන් වෙනවා. ඒවා ඊට පස්සේ සම්පූර්ණයෙන්ම වනගෙය බූතවත්ත ධර්මශාලාවක් විදිහට දැන් පරිවර්තනය වෙලා තියෙනවා. ඒ විදිහට අම්බලම වෙනස්
කාර්යයකට පරිවර්තන වූ අවස්ථාව අඳුන ගන්න පුළුවන්. ඊළඟට ගම් සභා නඩු විසඳපු තැනක් විදිහට ওই පඬිවිත අම්බලම මාතලේ පඬිවිත අම්බලම ඊට අමතරව පඬිවිත අම්බලම මාතලේ පඬිවිත අම්බලම මාතලේ කඩේ ලකුණක් විදිහට අඳුන ගන්න පුළුවන්. ඊළඟට ග්‍රාමීය ජනතාව එක්තැනී සාකච්ඡා කළ සමාජ ශාලාවක අම්බලම උපකාරී වී ඇති බව අම්බලමේ පොත වාස්තු විද්‍යාත්මක ලක්ෂණ උපයෝගී කාර්යයන් විමසීමේදී පැහැදිලි වේ. සමාජ ධූරාවලිය පිළිබඳ පිළිමුව අම්බලම තුළින් විද්‍යමාන වේ. විශේෂයෙන්ම අම්බලම් වල ගොඩක්ම උඩරට පළාති හදලා තියෙන අම්බලම් වල ආසන උස් සහ පහත් මට්ටමකින් හදලා තියෙන ඒ සමාජයේ උස් පහත් ભેදේ පෙන්වීම සඳහා භාවිත කරපු එකක් විදිහට තමයි අර්ථකථනය දීලා තියෙන්නේ මේ අම්බලම් පිළිබඳ අධ්‍යයනය කරන අධ්‍යයනය කළ විද්වතුන්. ඉතින් ඒ වගේ ඒ අම්බලම් තුළ ඒ හැදිච්ච වාස්තු විද්‍යා නිර්මාණය තුළ සමාජ ස්ථරායනය පිළිබඳ තොරතුරුත් අපිට අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ අම්බලම් අධ්‍යයනය තුළින් සාමාන්‍ය පැරණි සමාජ ව්‍යුහය පිළිබඳ තොරතුරු කියන අන්තර් පුද්ගල සම්බන්ධතා කුල ක්‍රමය පිළිබඳ තොරතුරු ආගමික කටයුතු පිළිබඳ සංනිවේදන කාර්ය පිළිබඳ නීතිමය කටයුතු ගම් සභා නඩු විසඳී ආරක්ෂක ආර්ථික කාර්යයන් වශයෙන් මුර පොරවල් විදිහට බදුගත් ලබාගත් ස්ථාන විදිහට පැරණි ගමන් මාර්ග හඳුනා ගැනීමට අම්බලම් කියන වාස්තු විද්‍යා නිර්මාණය හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නේ වලපනේ වෙලම්පාගොඩ අම්බලම පාත හේවැහැට වෙලම්පාගොඩ අම්බලම මේ එනේ ඒ අම්බලම පිටිපස්සේ කුඩා දියල් දිය කඩිත්තක් යනවා. ඉතින් ඒක එතකොට ඒ අම්බලම ගොඩක් වෙලාවට ස්නානය කිරීමේ උපයෝගිතාවයට උදව් වෙන අම්බලම. يعني රෙදි පිළිමාරු කරගන්න රෙදි ටික තියන්න ඒ වගේ අවශ්‍ය අවශ්‍යතා සපුරන අම්බලමක් විදිහට අඳින ගන්න පුළුවන්. ওই විදිහට ඇල්ල කඩේ පතේ වෙහට ඇල්ල කඩේ අම්බලමක් විදිහට රෙදි පිළි මාරු කර ගන්න පාවිච්චි කරපු අම්බලමක් විදිහට අඳින ගන්න පුළුවන්. මේ තියෙන්නේ ශ්‍රී ලංකා තැපැල් මුද්‍ර කාර්යාංශ විසින් 2018 3/23 වෙනිදා අම්බලම් පත්‍රක මුද්‍ර නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒක අපිට ලොකු ආඩම්බරයක්. මොකද මධ්‍යම පළාතේ අම්බලම් දෙකක් එහි ඇතුළත් තියෙනවා. ඊටු දෙක වයඹ පළාතේ කුරුණෑගල අම්බලම් එකක් නුවර තියෙන උඩරට අම්බලම් දෙක ගොඩමුණ අම්බලම සහ මේක මාරාසන අම්බලම වයඹ පළාතේ කරගහ ගෙදර සහ පනාවිච්චි අම්බලම තමයි අනෙක් අම්බලම. ඉතින් උඩරට අම්බලම් දෙකක් උත්තරවලක නිර්මාණය වීම පිළිබඳ ලොකු ආඩම්බරයක් අපිට ඇති වෙනවා මේ අවස්ථාවේදී. දෙපාර්තමේන්තුවේ විදිහට අපි ඉතාම සතුටේ මුද්දර කාර්යාංශ විසින් මේ මුද්දර හතර මේ විදිහට අම්බලම් නිකුත් කිරීම සම්බන්ධව ප්‍රථම අපේ මේ අධ්‍යයනයේ මධ්‍යම පළාතේ අම්බලම් 104ක නාමාවලිය සකස් කරා. ඒ නාමාවලිය අතරේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශල අම්බලම් 12 පාතේ වැට අම්බලම් 8ක් කොණ්ඩසාලේ 6ක් ඒ විදිහට 103ක නාමාවලිය සකස් කරා. ඊට අමතරව පෞතික ශේෂ දකින්න නැති ඒ පොබු අභ්‍යන්තරයේ ඇති නමුත් මිනිසුන්ගේ මතකයේ පවතින අම්බලම් 6ක විතර නාමාවලියකුත් සකස් කරලා තියෙනවා. ඒ අම්බලම් සියල්ලම මේ මධ්‍යම පළාතේ තිබිලා තියෙනවා. සමහර ඒවා කැලෑ වෙලා තියෙනවා. ඉතින් ඒවා පිළිබඳ අධ්‍යයනය කරන එක පරිශන කරන එක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අපේ ඉදිරි අනාගතයේ තියෙන අවස්ථාවල්. ඊට මේ Google Map එකෙන් මම මේ අන්ද උඩරට තියෙන අම්බලම් 45ක ලොකේෂන් අරගත්තා. ඒ තමයි මේ තියෙන්නේ. ඒ තුලින් තමයි මම මාර්ගපදයේ සකස් කළා තියෙන්නේ. මේක සමහර ඒවා ළඟ ළඟ තියෙන නිසා එක උඩ වැටිලා තියෙන නිසා සමහර අම්බලම් කියන්නේ 103 මම අධ්‍යයනය කරපු අම්බල 103 මේක සඳහන් වෙන්නේ නැහැ. 45 විතරයි
පෙන්වන්න හැකියාව තියෙන්නේ මේ ඊට පස්සේ මේකේ දෙවෙනි මගේ මාතෘකාවේ දෙවෙනි අංගය අම්බලන්තුලින් හෙළිවන පැරණි සමාජ නිරූපණය කිරීම සම්බන්ධව මේ ගැන කතා කරද්දී අම්බලන් අම්බලන් වලින් මම කලින් කිව්වා වගේ අම්බලම කියන්නේ ගමේ මිනිසුන්ගේ සාමූහිකව කතා බහ කරපු තැන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වර්ධනය කරපු තැන ඊට පස්සේ පිටින් රාත්‍රී නවාතැන් ගන්න මිනිස්සු තැනින් තැනට ආපු තැන ඒ නිසා මේ හරි මේ අම්බලම කියන තැන ඊටාම මේ සුවදශීලීව මිනිස්සු සංනිවේදන කටයුතු කරපු තැනක් කියලා ගන්න පුළුවන් ඉතින් මේ ගැන කතා කරද්දී ගිරා සංදේශයේ සඳහන් වෙන කවි 53ක්ම අම්බලම් වැනුම සම්බන්ධයෙන් මේ අම්බලම් පිළිබඳ තොරතුරු හොයද්දී ගිරා සංදේශය තමයි ඊටාම වැදගත් සංදේශ කාව්‍යයක් විදිහට අඳුනා ගන්න පුළුවන් ඒක එකතරක තියෙන අයෙක් මිස දුටුගත් නොයෙක් කවි නළු රසදත් පෙර පෙර තම නුගත් රාම සීතා කතා තෙපලා වෙර වෙනම පෑසී කියමින් වුණු වාසී සමහරු සිනාසී කීතිසි උපද දෙපද රාසි මේ ආකාරයෙන් අම්බලමේ නොයෙක් නොයෙක් පැතිවලින් ආපු මිනිස්සු සමහරු රාම සීතා කතාව කියනවලු තව කෙනෙක් පිල් බෙදිලා එක්කෙනෙකුට හිනා වෙලා සිව්පද දෙපද කියමින් ඒ රාත්‍රී කාලය ගත කරනවා ඒ වගේම සමහර වෙලාවට මේ ඒ අම්බලමට රැස්වෙච්ච මිනිස්සු කතා කරේ මොනවද රජවරුන් එදා රට පාලනය කරපු රජතුමාගේ ගුණ නුගුණ ඊළඟට දේශ දේශාන්තරෙන් ආපු ප්‍රභූවරු ගැන ඒ පළාත්වල වෙළඳාම ගැන ඒ පළාත්වල සිද්ධ වෙච්ච විශේෂ සිද්ධි ඔය විදිහට ඒ ඒ එක එක පළාත්වලින් ආපු මිනිස්සු අතරේ අම්බලම ඇතුළෙදි තොරතුරු සන්නීයදෙන වෙලා මේ පළාත දේවල් වෙන පළාතක දේවල් අනිත් පළාතට තොරතුරු සන්නිවේදනය වෙච්ච මාධ්‍යයක් විදිහට අම්බලම හඳුනා ගන්න පුළුවන් රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව ග්‍රන්ථයේ සඳහන් වෙන විදිහට අපි අපේ ගම් සිංහල මිනිස්සු වැඩ කටයුතු අවසන් වෙලා මඳ අස්සස් ඉట్లా ලද කල්ලි අමුත්තන් සහ මගින් හඳා ඉදි කර ඇති අම්බලන් විශ්‍රාම සලා රැසි ගුලත් සපෙමින් සල්ලාපය දෙන යෙදෙති ඇතැම් විට සංසුන් ලෙස ඔවුන් ඔවුන් කතා කරේ කරන්නේ රජවාසල විත්ති ආදී විවිධ මාතෘකාය මෙන්න මේ තොරතුරු අනුව ඒ මේ තොරතුරු සන්නිවේදන මාධ්‍යයක් විදියට අම්බලම කියන වාස්තු විද්‍යා නිර්මාණය අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට මේ තියෙන්නේ අපල්ලාගොඩ අම්බලම පාතකේ වැහැට මේ අම්බලම හදලා තියෙන පුද්ගලයන්ගේ නාම සඳහන් වෙනවා. තුන්දෙනෙක්ම උඩරට පළාතේ පුද්ගලයෝ තුන්දෙනෙක්. එක්කෙනෙක් මාතර පැත්තේ වැදගත් ළමයෙක් වන විධාන පතිරණලාගේ ජේමිස් අප්පාමි කියලා. එතකොට අර තුන්දෙනා උඩරට හිටපු තුන්දෙනා ගැන අත්තනා මහරසන අත්තනායක මුදන්සේලාගේ කිරිහා. ඔය විදිහට ආ කියලා මේ මාතර පැත්තෙන් දකුණු පළාතෙන් ආපු පුද්ගලගේ වැදගත් පළාතක දරුවෙක් කියලා හඳුන්වන්නේ ඔහු සමාජ ස්තරයනයත් වැදගත් කෙනෙක් කියලා පෙන්වන්න එම් විශේෂ වාක්‍යයක් යොදලා දෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් සමාජ ස්තරයනේ පුස්පහත් දෙති උඩරට පහතරට ભેදේ මේ පෙනී යන අවස්ථාවල් විදියට හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නේ කෙංගල් අම්බල මැද ගොම්බර. ඒකත් කරලා තියෙන දෙමළ ව්‍යාපාරිකයෙක්. ඔහු නායක්කර් රජ සලපත රාජ කරන කාලේ ලංකාවට ආපු දකුණු ඉන්දිය සම්භාවයක් තියෙන වෙලෙන්දේ ඔහු විසින් තමයි මේක කරලා තියෙන. මේ අම්බල මත්දින කිරීමේදී ලංකාවේ මධ්‍යම පළාතේ දෙමළ ජනතාව ජනාවාස වෙච්ච හැටි ජනාවාසකරණයට සම්බන්ධ වුණ හැටි අධ්‍යයනය කරගන්න මේ හොඳ කදිම සාක්ෂියක් ඒක තියෙන්නේ මේ දිගන හරියේ.
दिखन हर दूने कारण संबंध मे अंबल मेकिन खांदे वेल अंबल महाराष्ट्र अंबल इताम सुंदर अंबल महाराष्ट्र अंबल दिन मिनसुंगे गवि गवि जनता एलवलू वाहन एलवलू गबड़ाकनी अतर लरीवल पटना मे तीन हेवा विश्व अंबल दिहलकड अंबल रजकाले महानूर रजकाले युद्ध जयग्रहण करेहल अंबल सुधु को दिहलकड अंबल मेटी फोटो अंबल पुरा विद्या दिपात संरक्षण मेटीन केवलगम देवनीर तीन केवलगम अंबल एक बुरा पावच खराल अंबल समाज विविध प्रति पुरा विद्या वास्तु विद्या निर्माण इलाट मेटी पिटवल अंबल दीट और दाली संपूर्ण विनाश पुरा विद्या दिपात सकाशकर पिटवल अंबल दुमर मे पल कोल अंबल अका निर्माणशी कटियां अंबल तीन गंगवाट कोर लेटमती अंबल दुड अंबल तीन अटीट अंबल मतले इकाम मध्य फला अंबल अमल इकाम लसन कटियां संबंध जनश्रुति वाली जन प्रवाद वाली अंबल रणमूरी अंबल मेतन को अंबल वाहल वाले हेना मेतीन हंगूर अंकित अंबल एक हतर प्रतम दुरट सहित अंबल हेम प्रतम हेकिन विशाल अंबल अंदवा इलाट मेतीन पुरमंडल अंबल एंट्रस पुट बलवीन एक अंबल में अतुलट सत्तु फराक बाल सत्तु वाला अत्यने वाली अभी अंदर लगे मेटी वेलांपा अंबल इतना सुंदर दीयला सहित दीयपारा सहित अंबल मेटी पना पनावी अंबल पुर्णल सह करगेदर अंबल मगे देव मातृका तुंगनी को परणी मार्ग पद्धति मेक परणी मार्ग पद्धति अगनगर संबंध मार्ग अगनगर सह प्राधि मध्यस्थान अदर कवि मार्ग आगमिक स्थान संबंध मार्ग विदेटी कथाकर खाली मगे अंबला स्थान संबंध मेथीन अंबला रथ पाटन तीन अंबल स्थानगत पारवा नील पाटन तीन दर्तमान भावित पार संहार पारवा विरासला गुडाक पारवा तिब पारवा अंबल सहित पारवा वर्तमान भावित पारवा पावित अंदवा विनाशलाधी कथा खराय मेथी कोलमींदी वस्ते नूर टापूम नूर टापू मार्ग कलनी हंगवेल अविशावेल रुआनवेल सीताबक इध मलपान हेटी मुल अट्टापीट कड़गनाव बलन दूर बलन दूर्गे हरह अमु अमुन पूरे अंबलमलांगी गणरूट गणरूट गणरी महावली
महावली कंग थारने के लिए तमाम महानोरे तो सेव भी लाती है नहीं कार विधिया टा वानांतर वाले गहने वेच्चे उड़ा टा राज्य टा ऐतने इंद्र तीव्र चा मार गीता स्वाल या केवा तमाम एका फाले वेने कीवे केवने पुत्तल में ना वै उड़ा दलगे दर खपोला हरा काटपस्तर पाल मासी महावली कंग थारने करे तोड़ा मल हरा महानोरे टापु मार के ए मार गे काम केटी मार गया की काले है दिए थे तेंग में पाविच कन काटपस्तर पाल महारा एंथनीस कॉलेज का हरा इन पाल पार में ये काले पाविच कराती है ने काटपस्तर तोटो तोटो पलेंग महावली कंग थारने करला दोडांग वाला पार हरा दोडांग वाला अंबल में थी ना ये पार हरा आस्किरी पांच साल हर आसान नेंग अब पार रखता माय महानोरे ने पाविच कराती है ඊළඟට රජරට සිට මයංගනේ කසාතක මහවැලි ගඟ තරණය කර දුම්බර හරහා මහනුවරට ඇවිල්ලා තියෙන රජරට ආපු මාර්ගය ඊළඟට මඩකලපුව නිල්ගල මහවැලි ගඟ තරණය කර දුම්බර හරහා මහනුවරට සහ ඌව කතරගම සිට රජමාවත ඔස්සේ මහනුවරට තේන්දු වෙලා තියෙනවා ඒ කාර්යය මේ තියෙන්නේ අගනගර සම්බන්ධ කළ මාර්ග විදිහට අපි කිව්වොත් කුරුණෑගල ඉඳන් කුරුණෑගල රාජධානිය ඉඳන් මහනුවරට මාර්ගයේ කොහොමද සකස් වුනේ කියලා ඒ කාලේ ගලගෙදර කපොල හරහා අරබි කන්ද මුදුනේ කන්ද ගල්ලස්නේ කන්ද කියන කඳු පන්ති තරණය කරලා ගලගෙදර කපොල පහු කරලා තමයි මේ නෝරණ සේඳු වෙන්නේ ඒ අතර කන්ද කුඹුරා අම්බලම කුඹුර එකම අම්බලම අම්බලම පසු කරනවා ඒ එකම ඔය ඔය පාරට අනිත් පැත්තේ යටින් වර පැත්තෙන් උඩුන් වර පැත්තෙන් සම්බන්ධ වෙනවා ඉලුක් තන්නේ අම්බලම උඩුනුවරින් විශාල අම්බලම් ගණනාවක් සම්බන්ධ වෙනවා මාර්ග වූ අම්බලම අම්බැකි අම්බලම විශාල ප්‍රමාණයක් අම්බලම් උඩුනුවර පැත්තෙන් හරහට කුරුණෑගල මාර්ගයට සම්බන්ධ වෙනවා ওই විදිහට ඒ මාර්ග ඔස්සේ තමයි මහනුවර ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ ඒ කාලේ කුරුණෑගල පැත්තේ මේ තියෙන්නේ පල්ලෙහා පෙන්තුරේ බැලුවත් කටුකස්තර පාලමාසනේ තොට පොලෙන් නැගිට මේ ඔරුහර හැවිල්ලා මේ පැත්තට ආපුවම ගැල් ගැල් තිබිලා තියෙන ඒ කාලේ ඊට පස්සේ ඊට එහෙම් පේනෝ ඒ රූපින්තුරේම කටුකස්තර පාලමස් සකස් කළා කියන එක. ඒ කියන්නේ 1820 ගණන් වල විතර තමයි කටුකස්තර පාලම හැදිලා තියෙන්නේ. ඒත් ඒ කාලෙත් මේ නුවරට එන මේ කෙටි මාර්ගය දොඩම් වල හරහා එන මාර්ගේ පාවිච්චි වෙලා තියෙන බවට සාධකයක් තමයි මේ ඡායාරූපය මේ 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 ගැල් සමූහය හරවලා තියෙන දොඩම් වල පැත්ත. එතන දොඩම් වල අම්බලම ඊට තව සතකුම් කීපයක් ඈතින් තියෙන්නේ. ඉතින් මේ මේ කරුණු කාරණා එක 1800 විතර 1820 ගණන් වල විතර දොඩම් වල මේ පැරණි නුවරට සේඳු වීමට අටුගස්තරේ ඉඳන් පාවිච්චි කරපු මේ මාර්ග මාවත පාවිච්චි කරන්නේ නැති කියලා අපිට හිතා ගන්න පුළුවන් මේ උඩින් තියෙන මේ මැදින් තියෙන රූපේ මේ නෝරට අදාළ රූපයක් නෙවෙයි නමුත් ගඟක් හරහා කොහොමද ගැල් හුවමාරු කරන්න ඇත්තේ කියලා අවබෝධයක් ගන්න මම මේක දාලා තින් මේක තොට ළඟ ග්‍රෑන්ඩ් පාස් වල තියෙන ඒ කාලේ පාවිච්චි කරපු ප්‍රවාහන විදිය පිළිබඳ තියෙන චාරෝපයක් මම මෙතෙන්දි පාවිච්චි කරා මේක ඉන්ද්‍රාණි මොනසිංහ මහත්මියගේ මාර්ග සම්බන්ධ තියෙන පොතින් මම උපුටා ගත්තේ අංක නගර සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන අතර කරති මාර්ග ඒ කියන්නේ අපි උඩු රටම විවිධ ප්‍රදේශ රාජධානි අතර උපරාජධානි අතර විවිධ සම්බන්ධකම් තිබිලා තියෙන බව තොරතුරු ලැබෙනවා ඒ අතර දම්පල් රාජධානි සහ මහනුවර අතර උඩුනොර හරහා ඇති රජමාවත ඔස්සේ මහනුවරට ඊට අම්බලම් රසක් හමු වෙන හින්නාරන්දෙනි අම්බලම් ගල්කොණ වේගිරිය නාරංවල දවුලකල ඇම්බැක්ක අම්බලම මාර්ගමු පිළිගල්ලාති අම්බලම් 12කට ආසන්න ඊට දැරිප පාණයක් මේ උඩුනොර හරහා රජමාවත ඔස්සේ මහනුවරේන මාවතේ පිහිටලා තියෙන ඊළඟට අඟුරංකෙට උපරාජධානී සහ මහනුවර අතර සම්බන්ධ වෙන මාර්ගයේදී ඉතා විශාල දැනටත් භෞතික වඳුන ගන්න පුළුවන් අම්බලම් රාශියක් අපිට හම්බ වෙනවා අප්පල්ලා ගොඩ අම්බලම කන්දෙවිල අම්බලම මාරස්සන අම්බලම ඇඩි කේවල කේවා විස්ස දිහල් පොඩ සංකුරං කේත මාදාංගල පොරමඩුල්ල වෙලම්පා ගොඩ අම්බලම සහ මෙතන සඳහන් නොවූ සමහර අම්බලම් තියෙනවා
ඒ අම්බලන් ගොඩාක් මේ හංගුරන් කිතර උපරාජධානියත් එක්ක සම්බන්ධ වෙච්ච අම්බලන් විතර හඳුනා ගන්න පුළුවන් ඉන්නේ ටයිම් වෙන මිනිසුන්ට අතර මගදී නිදාරින මේ අම්බලන් ගොඩක් උදව් වෙලා තියෙන කොට සාර්ථක තියෙනවා ඊටකට කොණ්ඩසාලේ සහ මහනුවර අතර කෙංගල්ල අම්බලම සිරිමල් වත්ත නාරම්පනාව අම්බල අපිට හඳුනා දෙන්න පුළුවන් උඩරට විවිධ ප්‍රදේශ අතර ඇති වූ සම්බන්ධතා ඒ කියන්නේ දැන් උඩරට තිබිච්චම සමහර ප්‍රදේශ එක්ක වෙළඳ සම්බන්ධතා මේ තිබිලා තියෙනවා දැන් ගොඩක් වෙලාවට කොහංග ළඟට ඉලොක් තැන් අම්බලම කියන්නේ උඩු නුවර යටි නුවර ආසන්න කලාපේ ඉතින් ඉලොක් තැන් කොහංග ආදී ප්‍රදේශවල හිටපු මිනිස්සු වෙළඳාමට යනවලු හරස් පැද්දේ රුප්පේ මේ හරස් පැද්දේ අරස්පැද්ද තියෙනවා සන්දේ පොළ. සන්දේ පොළ කියන්නේ සන්දේ ෆෙයා කියන එක තමයි සන්දේ පොළ වෙලා තියෙන්නේ. සන්දේ කියන්නේ සන්දේ. සන්දේ ෆෙයා කියන වචනේ තමයි විඳිලා සන්දේ පොළ වෙලා තියෙන්නේ. ඉතින් ඒ හරස්පැද්ද තියෙන සන්දේ පොළට යද්දි රාත්‍රී රුප්පේ තියෙන අම්බලමක නැවතිලා පහෝදාලු හරස්පැද්දට යන්නේ. ඉතින් ඒ වගේ එක ප්‍රදේශයක වෙළඳ කටයුතු අනිත් ප්‍රදේශයට යනකොට මේ අම්බලන් ඉතාමත්ම වැදගත් වෙලා තියෙන බවට සාධකයක් තමයි මේ තියෙන්නේ. ඒක ඒ බව සඳහන් වෙන්නේ වලපන ඉතිහාස සම්බන්ධ වලියලා තිබු පොතකින් තමයි මම මේක දැක්කේ. ඉතින් එතකොට අපේ උඩුනුවර යටිනුවර පැත්තේ වෙළඳු ඒ කාලේ පරස්බද්දට කියන වලපනේ පැත්තට ඒ කාලේ 1800 ගණන් වල කාලේ ගමන් කරලා තියෙන බවට සාධකයක් තමයි මේ. ළඟට මගේ මාතෘකාවේ තුන්වෙනි කොටසේ අනුන් කොටසක් තමයි ආගමික ස්ථාන සම්බන්ධ කළ මාර්ග විදිහට අනුන ගන්න පුළුවන් මේ අම්බලන් තිබ්බ මාර්ග එකක් තමයි ශ්‍රී ලංකා වහන්සේ වැඳීමට පැමිණි මාර්ග අනිත් එක තමයි ශ්‍රී පාදස්ථානයේ වැඳීමට පැමිණි මාර්ග සාමාන්‍යයෙන් ඒ කාලේ අපි දන්නවා අපේ අත්තම්මලාගේ කාලේ ශ්‍රී පාදේ වඳිනකොට යාට තියෙන සියලුම වටිනා දේවල් තව කෙනෙකුට ලියලා කියලා තමයි යන්නේ මොකද අපෝ ශ්‍රී පාදකින් වෙන්ට පුළුවන් වේද කියලා දන්නේ නැහැ ඒ නිසා ඒ සියලුම දේපල වෙනකෙකුට ලියලා තියලා මේගොල්ලෝ ශ්‍රීපාද යන්නේ ඔය අම්බලංගල නැවති නැවති මාස දෙක තුනකට කලින් තමයි ශ්‍රීපාද යන්න පටන් ගන්නේ. ඒ යන්නේ පයින්මයි. ඒ පයින් යන ගමනේදී අම්බලංගල නැවති නැවති ඊළඟට අතරමඟ තියෙන තව විරා විහාරස්ථාන වල නැවති නැවති තමයි යන්නේ. අපට සිටින අරඹමින් යන්නේ ඒ නිසා. ඒ කාලේ ශ්‍රීපාදස්ථානයේ වැඳීමට යන එක මාලිකා වන්දි යන්නේ එක සාමාන්‍ය ඒ කාලේ සිංහල මිනිසු කරපු වාර්ෂිකව කරපු වන්දනාගම. ඒ නිසා ඒ වගේ කටයුතු වලදී අම්බලන් තා විශාල මෙහෙයක් කරලා තියෙනවා. ඒ ඒ යන ගමන් මාර්ගයේ ගව්වෙන් ගව්වට අම්බලන් තිබ්බා කියලා අපිට පරාක්‍රම බහු රජතුමාගේ විජය බහු රජතුමාගේ නිශ්ශංක මල්ල රජතුමා පිළිබඳ සාවතහන් එලා තියෙන මහා වංශය තොරතුරු වලින් මේ සෙල්ලිපි වලින් සඳහන් වෙනවා. ඊට අමතරව ජෝන් ඩොයිලිගේ වාර්තාවල ශ්‍රී පාදස්ථානයට යන මාර්ගයේ ඇති හෙට්ටි මුල්ල සීත ගඟුල පලංගම අන්දර අම්බලම ආදී අම්බලන් ගැන සඳහන් වෙනවා. එතකොට සඳහන් වෙනවා. ඉතින් ඒ ඒ ඓතිහාසික වාර්තාවලි අම්බලන් ගැන තොරතුරු ලැබුණත් අද වෙන විට ශ්‍රී පාදස්ථානයේ යවට එකම භෞතික ශේෂයක් විදියටවත් අම්බලන් හඳුන ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ හරියට තියෙන සීතල දේශගුණික තත්ත්වය නිසා අම්බලන් හඳපු මාධ්‍යවල තියෙන දෙහිපල් පැවැත්ම නැති මාධ්‍ය වලින් හඳපු නිසා ඒ වෙයිස් භෞතික සාධක වද වෙනකොට නැති වෙලා ගිහින් ඇති කියලා තමයි අපි හිතන්නේ. මොකද ගොඩක් වෙලට අම්බලම හදලා තියෙන්නේ දැව දඬු භාවිතා කරලා ඒ කාලේ නම් පිටුරු වහලා තිබිලා තියෙන ගොඩක් අම්බලන් වල එන්නේ මේ මාධ්‍යයන් නිසා ශ්‍රී පාදස්ථානයට යන මාර්ගයේ එකම එක අම්බලමක්වත් හොයාගන්න මේ වෙනකොට නැහැ. ලේඛන වලින් සඳහන් වුණත් අම්බලම් පිළිබඳ තොරතුරු භෞතිකව ලැබෙන්නේ හරි අඩුයි. මේ අම්බලම් තිබිච්ච මාර්ග හරහා කුමාරවචි බාණ්ඩ මොනවාද උඩරටින් අපේ උඩරට පළාත්වලින් දැන් මේ තවලම් මාර්ග වලින් අම්බලන් වල නැවති නැවති යන ගමනේදී මොනවද ගෙනාවේ උඩරටින් මොනවද ගෙනිච්චේ ඇයි උඩරටට මිනිස්සු මේ වෘද්ධ මාර්ග හරහා ආවේ
මේ තවලා මාර්ග අම්බලංගල නැවති නැවති මොනවද ගෙනාවේ කියන දේ දැන ගන්නවා නම් උඩරටින් අපේ පුවක් ඇද්දත් මැණික් මී පැණි මී ඉති පුරුදු පොල් බුලත් වගේ දේවල් එනින් තියෙන මොකද පුවක් එහෙම ඒ කාලේ මේ ලන්දේසි ඉන්න හැමයි ලොකු ආදායමක් ලැබවලු පුවක් වලින් අපේ ලංකාවේ පුවක් වලින් ලොකු ආදායම ලැබුණ නිසා පුවක් වලට ලොකු ඉල්ලුමක් ඒ කාලේ උඩරට පුවක් වලට තිබුණලු ඉතින් ඒ වගේම වෙනත් පළාතලින් කොට්ටියාරෝ කුත්තලම මඩකලපුව හලාවත ආදී ප්‍රදේශණි වී කරවල ලුණු අබි ප්‍රතිපිඩි වෙඩි බෙහෙත් අශ්වයන් වගේ දේවල් මේ පැත්තට ගෙනාවලු තවලම් මාර්ග ඔස්සේ තවලම් ඔස්සේ ගැල්ලෝසේ ඔන්න ඔය වගේ දේවල් වලට තමයි මේ උඩරට මාර්ග පද්ධතිය පාවිච්චි කරලා තියෙන්නේ ඒවට ගොඩක්ම අම්බලන් වල නතර වෙමි තමයි මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මේ අම්බලන් සහිත සමාජය ඇතුලේ තවත් අනු නිර්මාණ ඇති වෙනවා ඒ කියන්නේ තවලම් තැන්නක් වෙන ගාල් තැන්න ඔය වගේ නම් හැදලා තියෙන්නේ තවලම් රසක් එකට ගිහින් තවලම් ගොඩක් නවත්තපු තැන්වලදී තවලම් තැන්න ගාල් තැන්න වගේ දේවල් හැදිලා තියෙනවා ඉතින් අම්බලන් අම්බලන් පිළිබඳ අධ්‍යයනය කරන සමාජය ඇතුලේ තව තව බොහෝ නිර්මාණ සිද්ධ වෙලා තියෙනවා මෙන්න මේ වාක්‍ය සත්‍යක් කියලා මෙච්චර සමාජ භූමිකාවක් කරපු අම්බලා අද වෙනකොට සමාජ භාවිතයෙන් ඈත් වෙලා ගිහින් තියෙනවා ඒ නිසා අතීතේ මහා සමාජ භූමිකාවක් කරපු මෙහි වටිනා වාස්තු විද්‍යා අංගය අනාගත පරම්පරාවට දැක බලා ගැනීමට සුරැකීම අපේ යුතුකමක් විදිහට මේ අවස්ථාවේදී සඳහන් කරමින් මගේ කතාව අවසන් කරනවා මේ කතා මේ පර්යේෂණයේ 2017 මං කරන්ට යෙදුනේ මහාචාර්ය පීවි මණ්ඩාල මහත්තයා හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජිද්දාතුමාගේ අවශ්‍යතාවයක් අනුව ඒ වගේම හිටපු සහකාර අධ්‍යක්ෂ මහනුවර එල්ලේ ගුණතිලක බණ්ඩ මහත්මයාගේ උපදෙස් මත ඒක අන්තිමට පොතක් විදිහට ලිය වුණා තාම දෙපාර්තමේන්තුවෙන් තාම ඒක එළියට ආවේ නැහැ ඉතින් නමුත් රෆ් කොපි එක මම ළඟ තාම තියෙන ඉදිරියේදී ඒක පොතක් විදිහට එළිය දැක්කේ කියලා බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ මේ මේ කාර්ය මේ විදිහට සමාජගත කරන්න මට ගොඩක් උදව් වුණා මගේ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුරමත්තෝ මහත්මයා ඊට පස්සේ පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ දිසාන් නායක මහත්මයා ડોક્ટર ප්‍රියන්ත ජයසිංහ මහත්මයා ડોક્ટર දම්මි බණ්ඩාර මහත්මිය ඊළඟට මගේ හැමදාම මගේ මේ පරිශ්‍රණ කටයුතු වලදී ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් මාව ධෛර්යමත් කරන්නේ පුරා විද්‍යාඥයයි විජේ බණ්ඩාර මහත්මයා පුරා විද්‍යාඥයනි ලංකේ දිවිසිංහ මහත්මයා ඊළඟට මගේ මේ පොත අම්බලන් සම්බන්ධ පොත හදද්දී මට ගොඩක් උදව් කරා මගේ සැලසුම්ගෙන් ධාරි අපේ කනෝජ ජයදීර්වීර මහත්මිය ඒ ගොඩක් මට සැලසුම් ලබා දුන්නා අනුවිනන්දි මේ පොත මේ සැලසුම මේ සැලසුම කියලා සියලුම එයා ඇදලා තිබ්බ සියලුම අම්බලන් වල සැලසුම් මට ලබා දුන්නා ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අලුතෙන් අඳුනගත්ත පඩුවස්තර බියංකනාගේ මට අම්බලන් සම්බන්ධ කියන්නේ තවලන් සම්බන්ධ ඡායාරූප ගණනාවක් මට එවලා දෙතුනා මේ මේ දේශනය පකස් කර ගන්න ඒ වගේම මගේ හැමදාම මගේ සහෝදරයෝ තිබ්බ මාව ධෛර්යමත් කරන මගේ ගවේෂණ අංශයේ ඉන්ද්‍රාණි යක්කි නිලන්ත විමලා අක්කා වසන්ත අක්කා ශාන්ත අයියා කමනි යක්කි මහින්ද මල්ලි සහ මගේ සහෝදරි සමන්ති දසනායක රේණු අක්කි ඔය වගේ ගොඩක් දෙනෙක් මට සහයෝග දැක්වා ඒ හැමෝටම සහ මගේ ගෙදර මගේ සැමියා ඇතුළු මගේ දරුවෝ දෙන්න බොහොම ආදරයෙන් හෘදයාංගම මේ වෙලාවේ මතක් කරනවා සහ මට GIS කරපු මගේ උරුතුම ආචාර්ය ජගත් ගුණතිලක සර් පෙරදෙන විශ්වවිද්‍යාල විද්‍යාල පශ්චාත් උපාධ්‍යායතනයේ ආචාර්ය ජගත් ගුණතිලක මහත්මයා මහතේ බොහොම විශේෂයෙන් මතක් කරනවා එතුමා මේ දවස්වල මට මේ GIS ලින් මේ මැප්ස් ටික හදාගන්න එන්න කිව්වත් මට
නොහැකි වුණා මේ කොවිඩ් පීරියඩ් එකත් එක්ක විශ්වවිද්‍යාලයට යන්න. ඉතින් නැත්තම් මීට වඩා මේ 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 Google Map එකෙන් Maps එක GIS මට්ටමට සකස් කර ගන්න හැකියාව මට තිබුණා. ඉතින් ඒකත් එක්ක මිනිස්සුන් මේ කොවිඩ් නිසා ඉතින් මේ අවස්ථාවේ සියලු දෙනාට මේක සමාජගත කරන්න උදව් කරාට බොහොම ස්තුතියිමත් වෙනවා. ස්තුතියි. ස්තුති අනෝමි අම්බලම සහ පැරණි සමාජය පිළිබඳ අපව දැනුවත් කරාට. දේශනය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් තියෙනවා නම් මේ වෙලාවේ පුළුවන් ඔබට ඇතිවෙච්ච ගැටලුව පිළිබඳ निराකරණය කරගන්න අනෝමිගෙන් අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගැටලුව මොනවාද මට මිස් වෙන්නේ නැති ගොඩක් තරම මොකද ඉතාලම ලොකු ඒ කියන්නේ අම්බලන් 103ක විස්තර වෙන ගොඩක් දිගාරින්න බැහැ වෙලාවමදි. සාර්ථකයි महा लघु मातृकावक सरलव सह कटियंगिपत्मेंटमेंटमेंगेमूमताक्षण से सहभाग्युन सियर्म दिनाटा अपट चटबॉक्स उबे देश ने सार्थकायपत्न सियर्म दिनाटा अभी मे अवस्था स्तुतिवंतवेन वेम अपे मीलंग देश ने लबन सत्य प्रधान कार्यालय वास्तु विद्याकरण चिंतक संदर्वन महता संबंध आराधना करमीन अपे मे अदेवनी देश ने मालाव मेन समाप्त करनाट स्तुति।